්‍රකාශයකට සභාගීම ගැන මම සතුට වෙනවා මේ රජේ බලට පත්කරපු හැටනම ලක්ෂය තමයි මේ රජයේ වෙනස් කළ යුත්තේ. අපි මැතිවරණ කාලේදී මේ රජයේ කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදස් පක්ෂය හිටපු නායකෙක් කරට උපසභාපති හැටියට ඒ වගේම ජෙෂ්ට ඇමතිවරෙක් හැටියට රාජ පක්ෂල ගැනත් ඒ රජයේ වැඩපිළිවෙල ගැනත් අපට ඉන්ද්‍රීයේ ගෝචර ප්‍රක්තික්ෂ වෙලා තිබුණ. මොකොද ඇහැට දැකලා කනට ඇහිලා ඇඟට දැනිලා අල්ලල ස්පර්ශ වෙලා. ඉති එනිසා අපි මේක පසුගේ මැතිවරණ ජනාතිිපතිවරන්නේේදදිත් පාලිමිේන්තු මැතිවර්ණයේ දත් මේ රටේ ජනතාවට අපි හඬනගාකිව මේ ගොල්ලන්ගේ වතගොත. ඉති නමුත් මේ හැටනම ලක්‍ෂේක ගණන් ගත්වෙනෑ මොකොද ඔවුන් ඉතාම අන්ද භක්තිකව බුද්ධාගමත් සිංහල ජාතියත් බුද්ාගමත් පෙරටු කරගෙන. ඒ කොතෙක්ද කිවොත් ඕනෑම මිත්‍යියාවක් ඕනෑම බොරුවක් පිළිගන්න සූදාානමින් හිටිය මේ හැටනමලක්ෂේ. මම එකට එක උදහරණයක් කිරවනම් මැතිවරණ පාලිමේතු මැතිවරණ ව්‍යාපාරය නා අතරය මගේ පුතා වෛදශිශ්‍ය මට කතා කරලා කියනව තාත්තය මේ කැලනේ නයෙක් මතුවෙලා ධාතු ගෙනෙල්ල මේ නාගලෝක ඉඳල නයා මේ තාත එන්නැදද බලන්ඩයන්. මේ අම්මත් යන්න ලෑස්ටි පංකවපපුතා උඹනම් ඕකට වඳින් දේපා අමට වදට කියපක් කමක් නෑ කියලා. මේකයි තත්ත්වේ. අද මේ රටේ සිංහල බෞද්ධ ජනතාව එදා කියපු දේවල් එදා කරපු දේවල් එදා ගෞරණය ස්වාමින්ාආන්සල සමහරාය ඒවගේම විද්වතුන් ඒවගේම දේශ පාලක්නෝ. පුදුම පොරුවක් ගෙතුව ජාතිවාදය ඇවිස්සවා ආගම්වාදය ඇවිස්සවා ජනතාවගේ හැට වැලි ගහල චන් දෙගත්තා රට කරන වැඩ පිළිවෙලක් වියත් මග කියල එක පැත්තකින් මධදීම පාන්තික සහ විශේෂයම උගත් බුද්ධිමත් අයවගේ එහැට වැලි ගැහ්වා. අදා අපට බෙහෙනවා වියත්මග කොච්චරද කියලා ැවොත් වියත්මගේ ගම් පහදිෂ්ට්‍රික්්‍ය දශාලනය කියනවා. කැස්බෑෝ මැරෙන්න්නේ මහිට වන ජීවයඇමති. කැස්බෑෝ මැරෙන්නේ මේ වාර්කංකාලිටළු. ම නං ඒම අහල නෑ. ඉට ඒ තරම් පල්ෙහාට මේගොල්ල වැටල තියෙන. ොල්පනකන ගොල්ල න ඕනොුවක් රටේ නතාව පිළිගන්නවා කියලා. හැබැයි අදේ පිළිගන්නවූ පිරිස ක්‍රමක්ක්‍රමෙන් ක්‍රමක්‍රමින් තේරුම් අරගෙන තියෙනවා මොකද බොක්කට වැදිලා තියෙන්නේ බඩට වැදිලා තියන්නේ රැකියාව නැති වෙලා තියෙන්නේ අද මේ ජනතාවට ජීවත්තීමට හැකියාවක් නැති තත්වයට පත් වෙලා තියෙන. අපි දන්නවා. අද සමාජ දේශපාලන ආර්ථික විනාශයක් කරා මේට ගන් කරවලා තියෙනවා මේ ආණඩුව. රුවන්න ලිමාසෑයේ දවුරුන්දීලා මංහිතන්නේ එතන මංහිතන්නෑ ඉතිහාසේ ලංකායි ඉතිහාසේ අවරු දෙදස් පන්සිියකට වඩා පැරණීම ට්‍රි ලංකය ඉතිහාසේ කවදාවත් එවැනි පූජනය ස්ථානයක හෝකිවෙන හුවෙන් පටන්ගත්ත හුවෙන්ම තමයි ඉබරවෙන්න මේ ගොල්ලා. ඇති එක නිසා අදාපි නායතිය ඩොර් ට්‍රිලියන දොළහයි දශ මහයක් ඒකයන්නේ ට්‍රිලියනයක් කියන්නේ කෝටිල් ලක්ෂයක් කෝටි ලක්ෂා තිය තයන එතකොට ජනගහනෙන් එක් අ ලක්ෂ පහක් නයි වෙලා තියනවා. ඒ විිත රැක්නෙවී දෛනික ආදායම සහ වියදමාතර පරතරය තියනවා බිලියන දෙසීය. මෙන්න රටේ තත්වේ. ඉතින් අර අද මේ රටේ ජනත මේ ආණ්ඩුව මේ ජනතාව කකාල ක ස්වභාවකට පත් කරල තියන රජ කාලකන්නන්නේ ස්භාවකට පත් වෙලා තියෙන මොකද කාලය කාලයේ විනාස්ස වවා මිනිස්තුන්ට සැටින්න ගන්න පොලිමේ ඉන්ද වෙන හට නිද වෙනකට පා ගෙඩිය ගන්නඩ පොලිමේ ඉන්ද වෙනවා හහිට නිද වෙනනකොට තෙල් ගලම ගන්න තෙල් ලීටරය ගන්න පෝලිමේ ඉන්න වෙලා තියෙනවා. නේද. අද එක පැත්තකින් පහරටි ගණ්ාහද පොලිමේ ඉන්ඩ වෙලා තියෙනවා. අද කාබනිික පොහොර කියලා ලොකු මිත්‍යාවක් රටේ ආරාර කැනිය නාග වගේම මිත්්‍යාවක් ගෝජනතාව ඔලුවට දාලා ගෝජ සම්පර්ය දෑවවැන්ත හාර එකට මෙරට පත්වෙනවා. අපි දන්නවා. අපිත් කුෂිකර්මාන්තය ප්‍රායෝගිකව ම හිතන්නේ මේ පාලිමේන්තුව හිට පොයගෙනත් ඉන්න අයගෙනුත් ගරු මන්තීතුමා ඇමැත්තුම හිටපු ගොමි හැඳුරුම්පතත් තියෙන කෙනෙක් ම ගොවිය. මම කුඩාතේ වතු හිමිය මම අලවගාකරපු ගොවිය. ඒ වගේ කිරි වගට සම්බන්ධ වෙච්ච ගොවිය. නිසා අපි දන්නවා මේ ප්‍රායෝගිකව මේ කාබනිික පොහොර පමණක් යොදලා. පුළුවන්ද අපේ රටේ මේ මේ කුෂිකර්මාන්තයේ මේ නිෂ්පාදනය අපට ගණ්ඩ කිසිි සේත්ම පුළුවන් කමක් නෑ. ඒකට කලේතු කාරයන් බහොමයක් තියෙනවා. වනි කුෂිකාර්මික අධ්‍යාපනයේති අතිචේත්ම වැැගත්වෙනවා. පොහොර සාම්පලයක් පරිීක්ෂා කරලා, පස්සාම්පලයක් පරිීක්ෂා කරලා. ඒ පසට අවශ්‍ය රසානික ද්‍රවිය මොනවාද කියලාඩු පාඩු. අන්න ඒ පමණක් යොදන්න ගොවිය පුරුදු කරන වන අර ආම්ලිකරණය වෙන පස නැවතිලානවා. මේ රටේ ගොතන තිබුණේ මේ කාබනික ගොවිතනකෝම මේ මහින්දාලන්ද හිතනවා මේ කාබනික ගොවිතැනකි කියන්න මේ මේ කාබනිික පහර ටිකක් හදලා ඒෙම නැත්තං ගොමටිකක් ගැනල්ලා කාබණික පෝර ටිකක් කදලා කුමරට දැම්මම එක සියයට දෙකක්වත් ඒක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ ඒ තරම්ම මන්දගාමී මොකද පාංශු කාදනය වෙලා ආම්ලි කරනය වෙලා එවැනි පස්තට්ටු නැවත යාවත් කාලීන කරන්න ලේසි පාසුක්. ඒ අවරුදු විශක්විතර යනවා. එතකොට අවුදු විශක් විතරයන ක්‍රියාවලියකට මේ අතධානවන කෝමදා අපේ කෘෂිකර්මාන්තය තිබුණ. අපේ තිබුණා ඓතිහාසික සම්ප්‍රදායක කෘෂිකර්මාන්තයක් මහා දැවන්ත වූ මේ විශ්ව බලයයක්ත් එෙක්ක සබන්ධ වෙච්ච. ඒ වගේම පරිචරයත් එක්ක ගෙතුනු සතාශි පවත් එක් ගෙතුනු දැවන්ත කෘෂිකර්මාතය වන අපි ගොවිතන් කෙක් පෙස්සට. අක් පැස්ස කියල කියන්නේ හෙන ගහල නයිට්‍රජන්. ට වැටනකට ස්භාරිි නාට්‍යෙන් ක්‍රියාවලිය කොහොමද පස එකතු කරගන්නන්නේ. අදත් චීර ජපානය ගොවිය ගොවිතන් කරන්නයක් පැස්සට කුමර කොටන්නේ. තුොර අපි හෙනගහල වහිනවෙලාවට කුමුරු කොටන්න ඕන. ඒ සීතල රටවල්ොලත් ඒකොල් ලොකරන එක එක. ඊඟ ඊළඟට කන්න මේ දෙකයි තුනයි. අස්සන්න සට් මෙච්චරයි කියල මහත් පම්පෝරි ගහන්ඩ බෑ කන්නයක් සස්්‍ය මාරුක්‍රමය කරන්න ඕනේ එක ගොවිතන් කරපු වගාව හනිල්ලකුලේ මේ එනොලුවර්ග සහ දා්‍යවර්ග වවන්න ඕන එතකොට ඒකෙන් නයිටජන් ලැබෙනවා පොොවට කට කන්නයක් පාලුවෙන් ඕන ඒ කන්න පාලුවෙනකොට ඒ පාලුවවෙච්ච කන්නේ අඩන හිරිය කතුරු පිළ නිතිකුම්බ මේ වගේ ශාක හැදෙනවා ඒ සාාක හැදුනම ඒවගේ නයිටජන් කබඩා කර ැතිනො ඒ පොළුවට පතිත වෙනවා. ඒ විතරක් නෙම මීගස්හතරක් හැම කුමුරුවක් කරේකට ම තිබුණා මීගස්වලවුලු ලගි න ඒ වවුලන්ගෙන්. ක කක් කිටවන්න ොල්ලොට තු කල දනව ඒමනත්තං ඇලල්දිගේ මීගස් තිරන ොන. ඒ වගේ මහ පරිසර එක් ගැතුනු ෘෂිකර්මාන්තය ඇතමයි කාබනිිකසා සම්ප්‍රදායක ෘෂිකර්මාන්තකයන්. ඊලංගට කමත තිබන ද ග්‍රෘමීෝදුරු කෘමීන් හැම කාලිමන මැස් එක කාලකට මදුරු එක කාලට ග්‍රෘමීන් එක කාලෙකට එතට මේ ක්‍රමීන්ට කරන්න කෙම් පහම් තිබුණන ඒවිතරක් නෙවයි හැම. කුමරු අක්කරයේක දේකම මේ කම තක් තිබුණා. අදේ කමතන ඇමොක දාද කම කොටලා සුනාමිය ගානව අක්ගාල ගෝනි කරනවා කියල විකුණ නො. කමතතිබුණන වැටකේ ගස් වැටකේමල් පිපෙන කාරට කෘමීින්ට ඉද බෑ කෘමින්න් බෝව එනෑ. එතකොට අපි දැන්කන්නේ වැැව්මාලු ඉස්සරකෑ වෙෙල්මාලු. ලූලා කාවයියා මඩකරිය ආඳ තෙල්නාද. හැම කුමරයක ොමාලු හිටිය. හ දන්ඩි කියිය හැම හැම ඇලකම මාලු හිතිය. අදේ මාලු නෑ. එතකොට අද අපි ආක්‍රමි මස්යෝදාලලා අපේ පරිසර න්න මාලු ටිකත් අපි විනාශසරගෙන තිර එකක ලේසි පාසුන. ඒ මාලු ක්‍රෘමින් කෑවා. ඒ විතරක්්නෙමේ වී වගාවෙදි මමේ කියන්න. එකොට අපේ වීවර්ග එක්දස් පන්සිියයක් විතරති වුණ. හැම පොලෝගටම හම පසකට මාහරයන වී වර්ග තිබුණන අදා අපේ දාාන්නය. එ අධ පාවිචකර හ බ්‍රද ධාන්නේ එමනත්නන් කෘතිම පහොරවලට වශ්‍යධන්නේ එදාබි පාවිච්චිකර අපේ පොවට අපේ පසට හරියෙන දාන්නේ අපේ බීජ අපි හදාගත්තතා අපේ කුමරේ අපේ කමත අපේ අපේ අපි හදා ජ අපේ අටුවේතිබුණ අප අටතුුවෙන් අරගෙන බීජටික දාලතම අපි කෘෂිකර්මාන්තිික දේ බීජනෑ අදතියෙන්නේෙ කෘතිම පෝරවලට ඕොත්තු දෙෙන සහසක්‍රියය වෙන බීජ වර්ගාද පාය කර බතලකගොඩ නත් දැ ෂ්පාදනය කල තිනන්නේ මේ රටේම තියන්නේවා කෝමද මේ අස්ස නක් ලබාගන්න මේක බරපතල කාරණවා. ඒ විතරක්නෙල්ල අල් පොල්බි ඩන්ගේ හිටේවා කෞුඩු පණක්කයන්ට පිහුඩුවන්ට මේ කරුල්ලන්ට වාඩිවෙන්න කමීන් කන කුමින් භක්ෂණය කරන. මේ විදියට මේ ඉතාම විද්‍යාත්මක පරිසරයට ගැලපන කෘෂිකර්මාන්තයක් තිබුණු රටක් හැබැයි හැම රාජ්‍යක් ම නිදාශයෙන් පස්සේ පෘතිම පොහොර පුරදුකර ඒවට හුරුුණා අද ගොවියට අපත් සටහරන්න බැරිතැනට පත් වෙලා තියෙනවා ඇති මේක භහයනක කාරණාවක් මේකදී මංහිතන්නේ නොමිලේ පොහොර දෙනව කිව්වා ගොවියගේ සරම මහින්දානන්ද ගැලෙව්වා. ඊට පස්සේ මහින්දාාරන්දක සරම ජනාතිී පයිතුමාගෙලෙව්වා. මහින්දාාරන්දගේ හැමතික මාරගෙන රාජ පක්ෂකෙන ගුණඩ දීලතින මේ හදයක් කියනවා තුත්තිරි ගක් පත් හිටේවවෙෙනග. මේ දයක් ප ො බනික ්‍රෂිකරමාන්ති කරන්න ශසෙන්න රාජ පක්ෂය තුත්තිරි ගහත්වත් මිය හිට වන හැලු. ඒක නිසා මට පේන්නේ මේ ආ්ඩුව අසාර්ථකයි මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරන්න බෑ. පාරිබෝයක බාණ් ගත් අත්හෙමයි ජීවත්වඩ බෑ මේ මිනිස්සු කාලකන්නිවෙනවා පෝලිංක්මල නේද. සතසේ පෝලි මේ බඩු ගන්නා ගෑනු දුකසේ කල් ගෙවති සඟවා ගෙන මූුණු. අද කාන්තාව පෝලිංක්මන තමන්ගේ ජීවත්යන? ගමන්ට හේනේ කුමරේ ඇලේ ොලේ වෙල්ලි පනැල්ලේ ඒමනැත්තං රබර් ගහ වටේ තේ ගහවටේ. ඒ අන්ඩ ඉන්න කාතාව එ මන ගාමන් ැක් ේට න්ඩ ඉන්න කාන්තාවවාද. ඒ අපේ රටේ ශ්‍රමේ වැෑ කරන්න්න විශාල පිරිසක් කාන්තාව. ඒමනැතුව මේ පිරිමි නෙම සපිිය ගොලන්න ගෞරෝගරන්න නේ ගොල්ල අරක්ෂ කරන්නොන. අරක්ෂාවන අපට පේනවා පපුරුවට ඒකැන අපි කතාකරම් වෙනම. ඇති ඒකනිසා අද මේ ඒ ්‍රම ස් දන්න හිට පොලි ඉන්න න්නඩ පුලුව. හිට ෙල්ග ගන්න ෙල් ිටිය ගන්නඩ පොලිම ඉ න්න පුලුව. ේ ද අපි සැමටි ගන්නඩ පොලිේ හ කිල ගන්න පොලිේ අද මේකයි ඇත්ත තත්වේ. ඒක නිසා රට මහා දෑවන්ත වියසනයකට පත් කල්ල තියනවා. මමනක් හිතන් නෑ මේ රජයට මේ රට ගොඩ දාන්ඩ පුළුවන් හමක් නෑ. දෙදයනය කියල සුද්ද මේ රටේ පාරවල් හැදුව. ගුවන්තොට පොලවල් හැදක්වා. ඒතරක්නෙමයි දුම්රිය ස්ථාන හැතුව රේල්වේ පාරවල් රේල්වෙ ටරෙක්් හැදවා මේ ඔක්කොම කරා. කරලා මේ රට නිෂ්පාදන ආර්ථිකයක් ගොට්න කලා අපට බාරදුන්නේ. තේ රබ පොල් අත පට ටාමතව අපේ සම්ප්‍රදායක තිබුණ කරුන්දු කොකෝව ගම්මිස් මේව තිබුණ. ති මුම්මෑ කවපය අබත් අල මිනේරි කුරක්කං මේ ධාන්‍ය වර්ගා අපේ තිබුණා. තේනාාද. මේ රට දියුණු කරන්න බැරිනා. රට දුණු කරන්න ඩිිය ල සකස් කරන්න බැරින මොක්ද බේ බල ල්ලවා ඒ හම බල මේරටේ ජනතාව දුන්නා. තුනෙන් දෙක දුන්න විස්්ස සම්මත කරලා දුන්න පූර්ණයකාතිිපති බලයයක් දුන්න. දපට පේෙන්නේ එක පවුලකටම බලයදුන්නා. මංගේතන්න අයිවන්ේට අසුවක් විතර පවුලට තමයි යන්න. වෙනකාට වත්නෙම ඇමතිවරන්ටද වැඩ කරන්න බෑ ඇමතිවරුන්ට තිෙන්න මැටි ඇමතිකම පිත්තල ඇමතිකම. මේ කානු කපන ඇගල් ඇමතිකම තෙර අද එහෙම ඇහි ඇමතිකන් දීලා මේ රටේ මහජන නියෝයතිෙන්ට සියල්ලූම ඇමතිකං ආයතනසා රජ්‍යආයතන ඔක්කොම මේ රජපක්ෂ පවුල්ල ගොුණුකරගෙන තියනු ඒ රාජපක්ෂ පවුල ගොුණුකරගෙන රට වැඩකරන වන අපට ප්‍රශ්නයක් නෑ හැබැ අපිම් දැක් අපි මේ හොට අවෝධ කරෙන හිටිය ලරිසාහතම අපිගේිය අපි ගිල්ලාද අපි බොෝම සන්තෝසයෙන් ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ අපි නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කල තිනව සමග නපලවේගේ කියලා. හැබැයි අපි දැක්කා අනේ ඒදා අපිත් එක්ක සමහරුෙන්න්න හිට පය අපිත් එක්කාාවනෑ අිය පස්සට ඇදද විසි දෙකක් මාර්ත්‍යෙක්ක එන්න හිටිය එක් සත්ජාතික පක්ෂට. ඒ විසි දෙකින් හයදනයි අපියාවේ. අනිත්තායි අඩිය පස්සට ඇදද. පස්සට ඇදපුය අදා අපට විනය පීක්ෂණය කරලා එලියට දාපු අය. අද මැසිවිිලි කියනවා දුක් ගැන විලිකිය ම දැක්ක මේ පත්තරේ තියෙනවා. අපේ මයිත්‍යපාල සිරි සේනගේ මැයිතුමාගේ ජීටපු ජනාතිපයිතුමාගේ පින්තුරෙද්දාල ජනාධි පයිතුමාගේ පින්තුරෙද්දාන ජනපති හා ශ්‍රී ලංකා නිදස්පත්්‍ර නියෝජතය අතර සාපච්චාව සාර්ථකයි. දිවඉන පත්තරේ තියෙනවා සන්තෝසයි සාර්ථකන. හැබැයි මව්බිම පත්තරයේ තියෙනවා මොකදද ශ්‍රී ලංකා නිදාස් පක්ෂේ පොහොට්ටතුුවේ ප්‍රධාන පක්ෂේ ලෙස සිතීම වැරැත්දක් සාගර කාලියවස. මෙතන කරනා දෙකත්තියෙනවා. එත ගොඩ මේ රටේ මේ ගොල්ලම් බලයට පත් කරන්න වේශමාන්ත්‍ය වෙච්ච සුළු පක්ෂවලට ඒ දේශපාලන පක්ෂවලට කුඩම් මගේ සැලකි දියක පැත්තකේ. අනි පැත්තෙන් අපට පේනවා මෙතන ජනාධිපත්තියක මගක යනවා බැසිල් තව මඟක යනවා. දැන් පළමුුවම හිතුව මහින්දරාජ පක්ෂ තමයි මේ රට බේරගන්නේ ගොඩදාන්නේ. ඒ අසම. ඒ අසමත්වෙලා මහින්ද මහත්්‍ය ජනලෙල්ලිලා බැසිල් රටගයා මහින්ද ගෙදරගිය ශ්‍රීලංක හ රන්ට හෙදදක කියිය දෙන්න. ඒනේ වනේ එදහොට බැසිල් ගිය මොකත් පරාජයේ පිළි අරගෙන. මේ රාජ්‍ය සාර්කර ේ ර්ථික සංවර්ධන හැමතිවර හැකිියට සියලු සංවර්ධනට හැමෝ ගේ මාත්‍ය ංශවලට ඇගි හල ඒවාගේ ්‍යපෘතිවට ඇගලි හල දල් තියනවන . සින ටබල්ල එක රේක වගේ ඔක්කොම සල්ලික ඇදලගත් එක තැනකට. මම වනජීවී ඇමති වානගේන්නැිෙට පත්තිකාවදන්නේ මම නමු ත්වාහන ඕඩ කරන්න ගන්න කෞුත. බැසිල් මාත්‍ය ආර්ථික සංවර්ධන මාත්‍යශ මේක තමයි එකල කට අද කරෙන්නෙත් ඒක තමයි. එතඔොඩ එහෙම ගියපු බැසිල් නැවත ලංකාවට ඇවිල්ල දැන් ඔහු වීරයක් ැටියට මේ පොහොට්ටු කට්ටිය බොහම ආසාාවෙන් ආදරින් ගෞරවයෙන් කිරිපත් කාලා රච්ඥ පත්තු කරලා. ගත් ඩෝ ඩින් කියල හැබ ඉතින් කරපු න්න සදධය විතරයි විසිිල්ලක විතරයි බල්ටිනෑ. තිෙන්නද. මේ ෝදේ ඇවිල්ල ඉස්සල්ලම කර මොකක්ද. මේ ෝදේ ඇවිල්ල මහිටු හැමතිවරේ. මමදන්නවා මේ රටේ පලාාත්පාලන නායතනවට උසාවිදට මුදර ගාස්්ට අපි ගෙවනවා.ඒ ප්‍රාදේශීය පලාාත්පාලනය පලාාත්පාලන ගමේ පාරහදන් ලිඳහදන්න ඒ මනැත්තන් තව පුංචි පුංචි ඒ ගම්වලතියන පුඩි පොඩි වැඩටික කරන්න. ලාත්පාල අතවට මුදල් ලැබෙන්න්න සපවි ද වල මුද ගාස්තු වලින් ඒ මුදර ලැබෙන්නේ පලාත් සභාවේ අර මුදලට. ප්‍රධාන අමාත්‍යවරය මුදල් මාත්‍යවර හිට අසං කරල ඒ දල් පලාාත්පාලන ආතනවල සාපතිවරුන්ට මන්තීවරුන්ට බා දෙන්නේ අතනවලට. මොකදද මේයා කිවේ අන්න එකට කෙලින්දියනවා දැ. මකදදකට කිවේ. මමා මේ මටවගොල්ල සයෝග දෙන්න වන අරද සපාපතිලට කිීන. සපාපතිලකින් ඉල්ලන්නන දැ ොකද පලාාත් සභානෑ ආණඩුකාරවරු ඉන්නේ. ඩුරවරු මේ ගොල්ලන්ගේ හෙ චයිෝ ඊළඟට ප්‍රාදේශය සබා නගර සබා සුරු නගර සා මාහනකර සබා ඒවගේ මුදල් ටිකටත් බහණ්ඩාගාරයට කෙලලා ඉවරයි. දැම්මොකට ධර පලාාත්පාන අහිතනවල පුංචි බණ්ඩාගාරයටත් මේක වැඩේ දෙෙන්ට තමයි හදන්න බැසිල් වාත්ද. ඉති ඒක නිසා අපිට කියන්න ගොඩත්දේවල් තියෙනවා මම හිතන්නේ අපේ මෙතුමත් කියයි. නවත් මම දකින්නේ. මේ කරණාවදී. අණ්ඩු අසමත් ජනාධිපති අසමත් ඒළඟට කැබිනෙට් මණ්ඩලේ අසමත්ැබිනට මඩලේ තනිකර පිස්සු කලින්නේ. මේ අපට පේනෑ කවරුවත් හරියට වැඩක්තරනවා කියලා. මේ රටේ ජනතාව මහාරය අද ගොවිය මහපාරේ ගුරුවරය මහපාරේ තේ වගාකරුව මහපාරය කම්කරුව මහපාරය මේ හැම දෙෙන මාද මහපාරේ. අද මහපාරට වැටලිනැත්තේ කවද. මේ මේ ගමන යන විදියේ එතරම් සුදුසුනෑ හොඳ නෑ අපි අසුවට අසුන මේ පාලිමේතු පයි අපි දැක්ක එඩ ජනතමුක්තිි පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂේ මරාගත්ත අපි ඒකාලි හිට පොය නමුත් රණසිංහ ප්‍රේමදස මයිතුමා ඒකාලෙත් මේ ආර්ථිකය යහපත්විතියට පවත්ව කෙනකිය. නාය ගෙව්ව නය ගත්ත අයෙ එ එකගත් කටයුතු කර කටයුතු කර නිකක් හිටිය නෑ ඇතුම ගාමන් ෆෙක්ට්‍රිටික ඇැරිය මේ තරුණ තරුණන්ට රැියවල්දන්න. මහා දැවන්ත පෙරලියක් කරා ජනසවී දුන්න. රෘපියල්දා ආහාරමල්ල මේ කරදියාගෙන අන්ඩ බෑද. අද රුපියල් පන්සීයට දාට ආහරමල්ලක් ගත්තොත් අද ිල්බෑගගිකේ වදගෙන අන්ටබේ එක ඇත්ත තත්ව. එයටකොඩ ඒ මොකද ගුණේ අර ඒ මරාගැන මේ සමාජ සමාජ ආසාධානය මකු දේශපාලන ආර්ථික සමාජ ගැටළවා. මහා දැවන්ත සමාජ විනාශයකට මේ අන්ඩුව මේරට පත් කෙන පට සැයක්ත්තිය. ද නොද සැකේ ප්‍රධාන සැකේ තමයි මේ ඇමරිකන් කාරන්ට ඕන අද ඇමෙරිකන් කාරව මේ රට පාලනය කරන්න ඇමෙරිකන් කාරේෙන්න්ට ඕන මේ රට අපි දන්නවා ගෝටාවේ මත්‍ය අ සංකරප කිසුමේයට ඕන යුතු බටයකුට මරිකාේ ගුවන් තොට් පලෙෙන් බැල කිසිම ඕන මදයක්ක කරය අවුද්‍යයක් අතේ දරාගෙන ඕනම දෙයක් කරන්න පුළුවන් මට පේන්නේ මේ විනාස කරන්න ඒේ වගා විනාශ කරන්නේ ගොවිට පෝරනොදී ගොවිතැන් විනාස කරන්නේ රබර් වගා විනාස කරන්න මේ ඔක්කොම කරන්නේ මේ ජනතාව පාරට ඇදල දාලා රටේ අරගල ඇති කරලා මේ කඩාකප්පල්කාරී අන්තවාදී ව්‍යාපාරවලට මේ රටේ ජනතාව යොමු කරලා අර අසුවට අසුන මේ වගේ ඒම ප්‍රශ්නයක් ඇතිවරුණාට පස්සේ අපට පේනවා හයිටිය වගේ සාමසාධක හමුදාව මෙහටේ ඉදි කියලා සැකයත්තියනවා. අපි ගෙන කරුණා කල මේට නවත් අන්න මේක වලක් පන්න මේ සිරු දේශපාලන පක්ෂවල විපක්ෂේයට ජි ප්‍රේමදස මැයිතුමාගේ නායකත්තේ අනි දේශපාන පක්ෂේකතුවෙල අ කරුණ කරල මේ රට ගමන් කරන අන්න තුරෙෙන් මේ රට බේරගන්න. දැම් බලන්න නැව් කීපයක් පිච්චුණ. දැන් මේක බ්‍රමයිල්ල ටරෑන්ගල් එකක්ගේ. නැවක්කාවොත් නැවත් ගිනි ගන්නවා. අපට සැක ඇත්තියෙනවා. මේ අපේ මච්ච සම්පත බහුල ප්‍රදේශයක් අපේ රට වටේ මොක ද ද දවර තිවර හට ඉන්ද යාන යාත එක ැේ එක්දස පන්සසි. ිගන මොකද මේ ඉන්දයානු යාත්‍ර එනක මේ චීන සේද මාාවතේ පොඩි ප්‍රශ්ටය. තිේනද. ඒක නිසා මේකාර ඩෙක්ෂීක් නැත්තං ජීවිී නැති මුහදක් බවට පත් කරන්න කරපු කුමන්ත්‍ර නයක්ද්ද මන්ද. බඳද නෑ හරි ක් ති හරි ගැන තරම් දුරට හිතනවාද කියලා. මොකද තල්මස්සු මරනවා ැස් බව මරනවා නි මාලු කණ්ඩබෑ. මේවා අමොන මේ රසානික ද්‍රවියකිවට අපි දන්නෑ විකරණ ශීලී ද්‍රවියද කියලා ඒව ගැන කිසිම වාර්තාවක්න වන්දිය ගැන කතා කරනවා කමිටු ගහන අප විපක්ෂණයකතුමාට එන්ඩ කියර. නමුත් අත්ති භානක තත්ත්ය මොකද මේකේ මත්ස සම්පත වදවෙලා වන්ද කිරීම ගමුණනාවක් චීනයට තියෙනවත් දන්න. අපි මේ රටවල් එක් විරුද්ධන ඇමරිකාාවෙක් වචත් චීනෙක්වත්. අපි දන්නවා අපි නොබැදි පිළිවෙත මේ ආරක්ෂා කරන ට අදේති විකුණන්ද න්න විකරුණ ලිෂ් කිව තේමකාර. අම්මා මෙන්න විකරණ ලිෂ්ටේක ේරනාට. අනි නිදහස ප්‍රජාචන්ත්‍රවාදය නෑ. ඊය පෙරේද පාතාලය වෙන්න පුළුවන් වැරදි කර වෙන්න පුළුවන් කටනායක පින්ටෝ කියල පුදගලයෙක් මැරවා වැඩිතියෙන. මං ආන්නේ එහපාර නාන්ුවෙන් තමයි මතුස් ගෙනාවේ. අපි ඒ පාතාලකාරයෙක් වැඩිති කියල මැරු වෙනෑ. රටේ නීතිය බලලාත්මක වෙන්න ව. ි කියන්න පාතාලේ මර්ධනය කරන්න පා කියලක් කුඩු හෙම්බල්න්නවනම් ඊට සාපේක්ෂව ම බදධග පුර ත්ාාව නෝ ජෑමත හට ම හිර වල් ට ගියම ට ටටි සෙක්ව න ගම ඔුන්මකද කිවේ. ඔන්කිව ඇමතු මාපිගේ වැදි කරුවයි පාලිමේව ඉන්නවා කිය ම කවද පිල්ල අන්නන්නවා. එටට හරුණු ඉන්න කරු ශීලන්ක දස් පක්ෂේ උපස ස ාති හෙකාලේ තේරනනාද. ඉති මේගේ අයට මේ වගේය පාලිමේතුව ඉන්නවා. නමුත්ගුඩුකාරයෝ ඉන්නවා. නමුත් අර වැදිිකරපු කෙන මේ ඇවිල්ල බණභාවන කරලා බුදුපිල්ම හදල ඒම කරන මනුස්සයව වැඩිතියල මැරවා. මං අන්න මේ රටේ මේතියන පාතාලය හරි කුඩු්‍යාපාරය හරි මේතියන සදාචාර විරෝධී වැඩ වැඩිතිය මරල්ලා ඉවර කරන්න පුළුවන්දැ ඉරවෙන නොනෙ. නේද මතද යානේ ර ල ීය කුත්නෙව රජ පවලකුත්නය රටහි. ඉන්න මේ රටේ ජනතාවගේ චන්දෙන් පත්වෙච්ච මහජන නියෝජිතයෝ. මුදාවට ොස් කියන්න අප කරප ට ොස් කියන්න කරප ටයි අපි කියන්න. ඒක නිසා ක වර පෝ සිටය සිනක්කර ීලයි වරයි ගොල් फේස්ේ අක්කර විස්සක් දීලයි වර යයටියන් ටක්කර පනහයි පැල්වතයක්ර එ දෙයයි ඒේ නගල පැල්ව ලිට අර පයි ඊළගට සෝමාවති අකර පඳ ැලගල් ම්නිම්න, ඊළඟට මොනරාගල අක්ර පන් හබන් ක්ර පන්හ. ළඟට කොළම්ව අපේ ආර්ථක මර්මස්ථාන, පෝ් සිටියය දීල අඩුගානය අපට මේ කොළඹබ නගර. කොළම නගැම ේලා තිනද න කොළඹ කටුවේ විදේශමාත්‍යංච අකරය එකහමරක් ගොඩනගල්ලතක්ක. නෑද. ඊළඟට ගफූර් පීඩි එක අර හතර අකර තුන්කාලක්තිේර. ඊළඟට ග್രන්් පස් රියන්ටල් හෝටලේ යෝගොඩ නැගිල් අක්කර එකහමරයි යග ගොඩ නගකිල් මධ්‍යියම තැල් මධ්‍යස්ථාන, අක්කර තුන්කාලයි ඒ දෙනවා ඊළගට නිෙලුම් කුලන සීනෝර ීනක තිවන දීවට ඇතිවරහැි අපිාතති අපි සීනෝරෙකේ විශේෂ ව්‍යාපතිය අපි ආරම් කරලතිව නමුත් අද සීනෝරක ඒ ග ල් ග ති ආරමගකර ්‍යපතියයට එතන අක්කරේ කාමාර එකත්තුුුණන ොට ේජක අකර පහයි ඒ අත්්‍යකුරනව පංකසන්තුරේ ජාතියන්තර සංවර්ධන මධ්‍යස්ථානය හිිල්ටන් හෝටල සහ ක්‍රීඩා සංකීරණේ. ලිය ගහ මන්දිරේ ඉදිරිපට ග්‍රෑන් හයි ගොඩ නැගල්ල තවටික දව ගිල් විිුුණන්ඩ වන්න අරලී ගහ මන්දිරයයි ජනාතිපති මන්දිර තමයි විකුණන්ඩ ඉර ලගන්නත් ොරල්ල නත් එතකොඩ කනත්තයි ඔයි තුර තම ඉතුර වෙන්න න කියල හැබ ඒකත් දෝස කරල යාන්ඩු විකුණයි දන්න. ඒේ මම ඉට වඩ කතා කරන්න අප අපේ ගරු හිට පො මිත්තුමාට අවස්ථාවදර මන්තීතුමාට බෝමිෂ්තූති. ප්‍ර්ථාන වේදී හඩ පුලුවන් ප්‍රශ්න දැම්මම මට ද ෝ බ සර ගේේර ෝස්ත්‍රය ැවත්ම අපපච්චි මලා කියලා ඊළග න්ද මට හඩුුව පෝස්ත්‍රේ පප් ලා කිය එක අතරම නැ හකොඳට හිකනවන නෑ. ච්චි ලාකිව හිද මහත්තය මලා කියනය කෙනෙවේ ම අදත් කියනවා ඒක ොකද එතුට මම එහෙම අගෞරෝ කරන්න පෞද්ගලික අපහස කරන්නත් මගේ කිසිු මලාපොරොත්තුවක් නෑ. එතු නිසාතම යන්තන්හරි මේ ආණ්ඩුව ගැලවිලා තියන එතුම නැතිවෙච්ච දවසට අබ සරණයි ඔය ඔක්කොම ඉවරයි තියන්න. ඉතිං මම කිව්වේ ඒ දේශපාලනේ මලා කියන එක. කල්ලිතුතිවන තුම කිවවා අපි කැඳවල ප්‍රරාජය වෙලා පාන්දර දෙකට චන්ද ගණන් කරනකොට අපට එඩ කිවවා ජනාධිපති මන්දිරයට. අපි ගියා දියගුණ සේක මත්‍යය විතර හිට දියවුමට කට අත්දාලක්ව විජිත මල්ලි කෙලවනාම ඉන්න අපින්න අප අපි විතරයි කිව්වා.ට පස්ස අපේ මැතියම තුරු ශාල පිරිසක්කකාව මහින්දානන්දත්තාව රජිනෝල් කුරේාව අමාත්‍යයවරුන්ට විතරයි එඩ කියරතුවන මහින්ද මත්තයකව ම පාන්ද බලය හුමාරු කර මම හතරට හරි දෙකට හරි. අපි මම යනවා ගෙදර එච්චරයි කිවේ. එතුමා එක ටෝ ඒතුමා තනින් කතායි වරයි. තෙරනද. එතුමගේ එතුමාට පස්සේ මෙන ටික දවසක්න කොට බැසිල් මල්ලක් ගහගෙන කිහිල්ල යන ඇමරිකාව් තෙරන. ඒකත ම අපට ඉති කරන්න දෙයක්න අපි තෝරගඩ වනා දායටපු ලේකර අදිල්ලතිපුුණන ජාතිපති වෙලා අප ශ්‍රලංක නිදස් පක්ෂිකව වෙනව අපි තුමා එක්ක එක වු. තුව ැයි ප්ච ලා කියල දසන්දක න් තන්න පක්ෂකන බර න යිතිි පල සේ හත ති මත් කියන්න ගන පහිටලා. ති මලාම තමයි ඉන් තාම නෑන තින් මේක සැපක් නෑනේ සැපහ ගොල්ලන්ට විතරයි පවුලට විතර. දනෝ ආ ල ේ ද ිල්ලි ල නම වල්ගෙන් ල ඩක්න ල්ල නිකක් නිකන්. ැහල්කෑඇලි ඩක් ඇති නෙමේ හරි වැඩක් කොරන්න පුරුවන් ඇත්නේ වැඩක් කරපුවා ඇත්නේ වැඩක් කරන්න දන්නෙත්නෑ. එක අපි කියන්න. ඉටට ප්‍රදේශබ සභාපතිලයින්න බැසිල්මාත්‍ය ධර්මක්විය පටන්ගත් දැ මල්ලටයි පෙටියටයි කෙලිය දැන් ඉතුරලලා තියන පින්කැට ප්‍රාදේශබා පින්කට කල හදන්. සැලි මේ ඉල්ලන්නන්නේ ආ්ඩු කරවරු හ මේ ඉල්ලන්නේ මොනවාද අර පලාත් පාලන අතනමට දෙඩ තියෙන සල්ලි ඒකට මච්ේක න්ඩාදන්නේ ඔය කිැරනවාදන්න විල්ග මහත්තයා මට කතා කර වගේ මනත් කතා කර නියෝජිතී ඒ ටේම ත ම වන්න ම ඉන්නවා හොඳ ක්තිමත් ැන සමග ජන බලවේගේ අපට ශක්තිමත් නායකෙක්කින්නවා ි්ෂස කරන ඕ ඒක හරි නමුත් මේ මක ඉන්න තැන කපුලු දෙක දෙ පැත්ත තියන් හිටියන මඒක තැනතියන් ඉන්නේ. මම අනිවාරයෙන්ම මම දේශපාලනය කරනවන ඉන්න මට ඉන්න එක නායකයි තෙරනාාද. මම වන්වාට ඩෝ ගේ ම නනාක කිය විදර ම වැඩ කරන්න ඉහ මගේ වැඩක්න. දශ පාල ාරේ කෘති අධිකාරරි මඩලේ ගන්න ීදලතය මගේන්න ප සාකචච සාර්ත කයිරන පත් පත්න ද තුම සාර්යි කිය. මොද ශ්‍රීනකාර පක්ෂ ජ මත සාකච්චා. ඕ සාර්කයිකරන පත් පත්හරන්න. පත් පත්න කියලා තියන්නේ. පැකන්නේ සාග්‍රකාරය වස ශ්‍රීලංකා දස් පක්ෂේ පොටලුවේ ප්‍රධාන දේශපාලන පක්ෂේ ලෙස සිතීම වැරද. ඉගන උඹල හිතන්න පා. මේ මහ පරිමානණෙන් බලනිකන් ඉන්නවනම් හිට පල්ලා ල් ලාබෙට සිල්ලරයටට මල හිත පල්ලා ඒ තමයි කියන් ඉති මෙචතර දෙයක් සනිර්වේදනය කරගන්නඩ තේරුම් ගන්න දයාසිරල් මල්ලිල්ලට බැරිනං මේ ්‍රීලං අනිදස් පක් ෂිකෝල් ංගත ආහන පහල වක්න්නේ දාතරක් පහළවත් දීලා තියෙනවා එයටකොට මේ මේ ජනතාවට කෝමද වක් කියන්නේ මේ ජනතාවත් ඇදුවනයගොල්ල ජනතවත් අන්දලා එකොල්ලොත් තැදුුණ මොන කෙ මලට ජනතිපතිත් එක් සාකච්ඡා කරන්න තර්ජනය යදාාව යාන ආන්ඩුවේ ැලවුවට ඉද මට් පාල සිරිස මත්ත්‍යයක්කේ ද මො ද මහින්ද මාත්‍යයක් එක් එකතු වන විසි දෙක් මාත්‍යෙක්ක යන්නට සාකච්චා කරලට මන් නම් කියන්න. අප අප අපි කෙල්ලින් එලියට පැස්ස එලියට බැපු හිදනාගේෙන් පාලිමේන්තුවේ මතමයි අභියෝ කරල කතාක වෙන කවුරුත් කතා කරෙත්නෑ එනිසා අපි කරනව නම් කෙලින් නැත්තං ඉතිං ඉන්න පාඩුවේ. ඇල්ල ද න බැද ගොල්ලන්නට සාදාර අඩුගාන දැන් අපි බලන්න එකගොල්ලන්ගේ ම වුණත් ැි ඇමති කියරනට වඩ හොඳ ැද. කුම්බල් කර්මාන්ත ඇතිවරයා කියලා කියනකොට. සිංහල භාෂය වචන තියෙනවනේ රෙදිී ඇමති කියයෙනට වඩ හොඳ ැද පේෂකරමාන්ත ඇමති කියන එක. කොච්ච ලස්සලට බලන්න. ඇයි මේ මැටි ඇමති. නැහැ මේ අනාගතය නැගගෙන එන ඒගොල්ලන්ගේ පවුල්ලට වඩා එලින් යයි කියලා හිතන එවුම් පාගලදාන්න. කරපු වැඩක් ඒ ඒ අතර තන්ගෙකුටත්න්නවා ඔය වල්ල මැතික ම මොකක්කාරි තේරනා ෝබීජෑමති හරි මොකක්හරි මැටිෑමති හරි නේද මංගල මගේ පෞද්ගලක යාලවෙක් මිත්‍රේ මංගලගෙන ම කණාට වන මැතිවරනට ඉදිරිපත්වෙල ඇතුමයි ඉලසුන ඉටවස ඇතුම බොහොම මේ ඇතම කිව්වොත් අපේරටේ විදේශ කටයුතු සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියන හොඳ දැනුමත් තියන කෙලින් කතා කරන ගථනුගතික සම්ප්‍රදායික මතිමතාන්තරවලට එරෙහිව අසම්මත දේවල් කතා කරන නායකෙක්නේ. ඒ ඒගේ එනෙ පුොටම රටක් වෙනස් කරන්න ඒවගේ ඇයටටතම රට වෙනස් කරන්න පුුව. ඔඩ ලුවන් වඩ පුල ඔයිට වඩා කියපු අයි ඇවිල්ල තියෙනවා මේක ජනතාවනය තීරණය කරන්නේ. අද මේ රටේ ජනතාව බෞතරයක් ඉන්නේ අපි ගමට ගිල්ල ැලුහම මේ රනිල්ල එක්කවත් මංගලයක්වත් චන්ද්‍රිකා මැතිනයෙක්කවත් නෙමේ. කෞද සජිත් ප්‍රේමදාශ මත්ත්‍යයක්ත් එක්. එක පෙන්වනේ මැතිවරණද පැතිවන දකින් එක පෙන්න්නල තිෙනට සජි ප්‍රදස මැතිතුමා දක්ෂ වෙන්න ඕනේ සමි ජන ලවේගේ දක්ෂ වෙන්න ඕනේ. අපේ මේ සංවිධාන ශක්තිය වැඩි කරලා අපි තත්ත්වය පවත්තගෙන ීට වඩා ඉස්සරහට යන්න. පෝට්ටුවෙන් කලකිරෙන ජනතාව රඳවා ගැනීමට ලංකර ගැනීමට අපි කටයුතු කරන්න ඕන ඒකා අපි කරන්න ඕන මොකද මම එතනත් එකක් කියන්න මේ හැමදාම UුවPය කල්පනා කරන්න ප්‍රිසිිපල් වෙනස් කරන්නන. ප්‍රින්න්සිිපල් වෙනස් කරලා හරියන්න. තේරවාද පසිිපල් දක්ෂ වුණත් දුරුවල වුණත් ප්‍රශ්ටයක් නෑ ගනිත ගුරුවරය. ිත් ගරුවරයා ලෙල් ගුුවර ඒලෙවල් ගරුවරය ක්‍රඩ ගුවරයා සෞන්දරය ගුරුවරිය මේගොල්ලු හරියට වැඩ කරනවා නම් පාසල හලට යනවා පාස ඉලට යනකොට කලාප කොට්ටාස ජාතික ජාතියන්තර මටමට පාසලේ දරූ යනකොට එන්නේ කෞ් කාගෙදවේ මේ ගෞරවේ කා ද ලක්න ට පින්න්සිපල්ට එක් අපි වැඩ කරන්න ෝන සංවිධාකගර වැඩරන්නන මන්තිවර වැ කරන්නන අපේ මන්තිවර හඳට වැඩරන්න. හොට කතා ාරනු ඇගුලන්ට පෞද්ගලික තර්ජන පෞද්ගලික බලපෑ ඉ මබ ආණ්ඩු කල්පනා කරනවා ඇති මේ නීතිරීතිවලින් රාජ්‍ය පෞත්තගෙන යන්න පුළුවන් කියර නෑ. ප්‍රජාචන්ත්‍රවාදී විහෝයක් තුළ රාජ්‍යා පෞත්්තගන අන්න්න පුළුවන් නීතිරීතිවලින් පමණක් නෙමෙයි. ඒකට තියනවා සම්ප්‍රදාායනු කූල තියරනාද. ඒ තියන දේශපාලන හිතවත්කම් ඇයි හොඳයි එකම්. ඒගේම ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ජනතාවට ලබාදිය යුත්තේ මොවද ජනතාවටසාහන ලබාදීල ජනතාව එක්ක ගන්ත කර ආණ්ඩුවක් වෙන්නවඕ. නැත්තන්ද ගණ ගන්න දැන් කෝමද වෙලාසරින් ඉටියේ ගෝටබේ මහත්ත්‍යය දැන් අතදාලා වනනවා විරෝධතාකරුවන්ටනේ ටිකක් පොඩ්ඩ නෙමිල වගේන. පිස්සු කතතාගරා මන්තිී වෙනවා මගනමති වෙනවාද කියෙන කත්. රේ හැමදාම කියනකක් දශපාලනය අපි කරේ අපට හොඳ රටක් ඕන මේ රට වෙනස්වෙන්වන මේ ගෝටපි ආන්ඩුව පිියනට අපි කමැති නෑ. ගෝටාපය මගෙත් ජනාතිපති. මහින්ද මගෙත්තාග මැදී මොකද අපි අට විුද්ධෝ චන්දදුන්නටම මේ රට පුර වැසිේ මට යහපත් රටක් ඕනේ. මට මිනිස් හන්දරි ජීවත්ව වන මේ ආඩුව මේ කුඩු කරලා කඩල විසි කරලදාල කොක්කෙන් හරි කෙමින හරි ආණඩුවට කෙලවන්ඩාට උපනාවක්නෑ අප කියන්නේ යකෝ මේක ගත්තල අර්ගයට කරපල්ලා. අන්න කරට බැරිනම් තොට්ට පැහල නම්ඹපිටි පල ඇල්ල එක්චරයි. ඉතින් එකද අපි ආණ්ඩුවට කිය න යනකොට අපි ගණ්ඩ දන්නවනේ. අපට බෝයවල අපි දැක්ෂය ගනෝ උත්සල දැඩ විතර යෝනේ ඕ මෙහෙමයි බෝල ස්සනට ගණටත් හොනර පොඩ්ඩක් පොඩි පස්සෙකු දාලා බලන් ඕ. හරියටම හරියටම කකට ගැහැඩනේ මොකද දන්න පස් ා බලමුතිින් තවටේ යන්ඩ දෙමු කලබල වෙන්න ඔන්නන්නේ. තවටයක් යන්ඩ දෙමු අප කිය ගුරුුවරුන්ගේ ප්‍රශ්ි කරුණා කරලා විෂණන්න. මේ මොකද අද ඔන්ලයින් එකට තමන්ගේ කරේ තියන මාල විකුණල අම්මල මේ ෆෝන් අරන්දීලා තියෙන්නේ. අද ඔන්ලයි අභාග්‍ය අද ඔන්ලයින් එක දරුව විකිනවා? ඒ ශටද්බදූතුීන් ෙතර හිටපු මෙ මේ කාර දැරිය විතරක් නෙමේ. අපේ රිෂානාව ගිහිල්ල එල්ලා මැරුව අරයවතිලට ඇන ගැහ්වා සිියපතිලිට ඇන ගැහව්වා. ඒමන මේරටේ කාන්තාවස දරු ආරක්ෂා කරන වැඩපිළිවල සුලකම දියනිය. අපි අප අපි සමක් ජනබලවේග කියන්නේ. මේ මවවර මේරටේ භාරවයස්කාර දරෝ කාන්තාව ආරක්ෂා කරනය ක අපේ වගකීම. ඒ රජය පැහැර හැරලදනවා. අපිේ ගැනගාට වෙනවා බලවයස්කාරයෝ රටටවන මේ ආගම ජාතිය තාානන්තරේ තරාතිරම ය බලන්න අවශ්‍යනෑ යම් වරදක්වෙන වනං ඒ වරදට නිසි දඩුවම ලබාදීතු. එෙන්න්න දෙක නිසා මේ ්‍රිෂාඩ්බටූතින් ඒක විතරක්ම නම එකත් එක. ඇත්ත හැබැයි ඒ අතන තව දෙකතුනක් වුණා. අන්නේ වට තරියට නීතිය ක්‍රියාත්මකව කියලා අපි අජිත්‍රෝහණ මහත්්‍යන මාධ්‍ය ප්‍රකාශන අපේතුමගගේ ප්‍රශය බලා පොරොත්ව. හරිදේ තුමා කරුණු ගන්නාවක් කිව්වා ශේෂයෙන් කරුණු කහිපයක් මාත් මතක් කරන්න කැමැති අපි දැක්කා මහින්දානන් දළුද්ගමගේ කුසිිකරම ඇමති කුසිකරම ඇමැතිකුවට එතුමා මොන කුසිිකරමයට ඇමැතිකලින් ප්‍රශ්නයක් තියන වී වගාව ධාන්‍ය වගාව අර වගාව මේ වග සේරම පහර දීලදයනවා සශසිහිදරජපක්ෂ මත්තයට ඒ වී වගාව ධාන්‍ය වගාව ආල වගාව එලවුළු වගාව පළතුර වගාව හැර කුසිිකරම ඇමති එතුමා ඒ කිව්වා එතුමාලා හාල් මිලා අඩු කරනවා. ඒ තුමාගේ කටින්ම කිව අඩුකිසි විත්සයි සම්බයිකසිය පණහහි හැටයි කීල් සම්බයි කතසිය විස්්සයි කියන. අඩු කරනවා කියලා අනි පැත්තෙන් බී සඳහා උපරිම හමිලදී ගැනීම මිලක් ටීන්දු කරනවා. එතකොට ඒතුමා කියනවා එෙමනැත්තං ඇතුමාට මේ වැඩේ කරන්න බැරූගියුත් කෘෂිකර්ම ඇමතිකම භාර දෙෙනවා අර මහාපරිමාන වී මෝල් හිමියන්ට පාරිබෝගික ඇමතිකම බාර දෙෙනවා. සිල්ලර කඩටිකට කියලා එතුමා කිව්වා. එතකොට අපට අනඩතියෙන් ප්‍රශ්න කපයක් තියෙනවා දැන් මේ ප්‍රශ්නය දීර්ග කාලයක් ඇදගෙන ාව. දැන් පහුගේ කාලේ මේ පාලනෙ කරන්න බැරුග දැන් මේ හොම උදාහර දෙකක් අප ඇමතුමා මංගව තියෙනවා මේ එක ආයතනයක් කුපියල් නමසය විස්්සයි නමස අසුවයි මේ කිලෝ දහය කියන්නේ පාල මිලට තමයි මේ සම්බා. සම්බන් අමසි අසුවයි ගන්නේ අනුවටයි මේ වෙල පොලට නිකුත් කරන අපේ ඩලි මහත වැඩ්ෙකට මට කියයක්ක් කරගෙවයි න්න හැඩ්ිග දනට වෙලද පොලට නිකුත් කරන මිල. එතකොට මේ නාඩු මේ තවත් ආයතනයක් ආරලියමයි හාරසිය අසුවයි ඒගන්නේ අනු හතරයි එකට හැබැයි ෂටිකර ගතක් වෙද ොට ම ව. වඳොලට මේ ගාටන බිල් කරන්න බිල් කරන්නේ මේ කට්ටිය දෙනවා එකවුන් නම්බර එකක් එක සය දාසේ ාන නාඩුවලට අපේ කවු් එකට දාන කිය මෙහෙම හාල් බෑග එක තොගකඩයට ආවට එකසිය දාසේ ගානය නාඩුවකට සල්ලි දාන්න ඕන මුදලාරිට පොඩි මුදලාලි සම්බායිකට එකසි හතල ස්පාගානය දාණ්ඩෝන බිලක් දෙන්නේ නෑ ලක් දෙන්නේන මේකමකද කරන්නන්නේ කඩේ මුදලා ලි ෂ්ිර ගලොල අර ගන්න මිට ටරුපා පහක් තරකෙතු කරලා නිකුුණනො. මේ බොරුව දීර්ඝකාලයක් කරගනපු බොරුව අල්ල ගන්න මේ ආඩුවට පැයිත. පාල්ල මිල නමට විතරයි. පාලල මිල මුදල ලිග හලය වනවා වැඩිය සල්ිගන්න ඉෂ්ටිකර ගලොල විකරුණා පොඩි මුදලාලි. එහෙම මෙච්චර කාලයක් කරන්න බැරුවගිය ආණ්ඩුව දැකීනට ටුපල් හැක්තාවගේ නාඩු සම්බ අඩු කරනවයි කියලා කිය. බොහොම හොඳදයි. හැබ අපට පොඩි ප්‍රශ්නයක් තීරු. මෙතනක් ගේමක් දෝ කියලම කදදගේම හාල් කැපන වී කැපෙන කාලින්. දැ මේ දසල එකසි වීවිිල දිගන කර රපයා හැට හැට පහට වවිල දී ගමීම කරනවා එතකොට දැ ගොයාාව බය කරලලා නඩුදානවා තර්ජනය කරනවා දඩ ගහන වගේ රපියල් පනත්ක ට ගන්ද කටයුතු කරලා. සතිකතු නග්‍යාම ගොවිියක වීටිකරට පස්සේ අපේ ලොක මුදලාල්ලටික ොද කරන්නේ. හායි හාල්මල්ල උත්සනවා. මේගේමද ගහන්යන්නේ. අ මේ හනවා අ්ඩ කට්ටකතක හණඩ යන්නේ. ඒ කට්ටේ එක හල ගොවියෙන් අඩුවට අරගෙන ආය මාසිකෙන් හාමාරකින් අපේ මුදදල්ල පස් දෙනෙක් පින්න්නව හ බාගට බෞතර සේරම ඉන්න අඩුවත්ත එක. ඒ ගේමත මේ ගණ කලා අපි මහින්දානන් අලුදුගමගේ මහත්මකින් සහ බඳුර ුරුවත්ත හත් මෑැ හන අඩුරන හොද ැි ල ඉන්නවා දැන් ඒදන් දින ගනිනවා අපි. දින ගැනලලා බලනවා කියන තවර අඩුවනවද. හද අඩුන කියල මදව අඩුුවවෙන්න කියලා කිය ම ද දවසදක තුන ක අඩුරන කියල තට ල ලා අඩුවනවාොද කියලා. ඉති ඒකගේ ම පවතන බලන්න්න අඩුව නො ඒක කොච්චරකාල පත්ාවගය නොද කියලා. ගොවයාගේ එක පපත්තකින් පරටි ැතිකරල ගොවයාට අඩ්ඩස් නති වෙලා ඉන්න වෙලාවක. කැපුරු වීට එකටත් හුපියල් පනහත් දෙකටරන් අරමහා පරිමාණ වී මෝල් හිමියන්ව ශක්තිමත් කරන වැඩපිල්ලද මේ ක්‍රියත්ම කරන්න කියලා අපි බොහමවදානයෙන් බලන් ඉන්නවා මහහින්දාරන් දගමයේ. ිරම නට ඇමතිතුම ඒවගේම හමුදල් ඇමතිවර වැඩ හිටපු බඳුල් ගුණවල්දන ඇැතිතුම තුබලාල දෙන්නග අපිියහන්. දැ මේ ආ්ඩුවට සල්ලිනෑ. ඇතුන සල්ලි නැති මේ ආ්ඩුව මොකද කරන්නේ එක පත්තගෙන් මෙතුමා කිව වගේ හටේ දේපොලු විකුණුණු. ඒවගේම රන් බුජුදාාලන කිලියොත් විකරුණු. දැන් යුග දැනවි බලාගාරය. මේගත් තුන්සියක් ජාතික විදුලි බලපද්ධතට එකතු කරන රජය සතු කොටස් හිමි මහා බාණ්ඩාගාරය සතුවීයට හතලිස් එකක් තියෙනු ඒවගේ EIPF අරමුදුර සතුව තියෙනවා ඒවගේම ශලංකා විදුලබ ණඩලෙ සතු තියනවා ලෙකෝක සතු තියෙනවා දුො රජය සතු බලාගාරයක් වගවට් තුන් සය මෙගවටතුන් සයක බලාගාරයක මම හිතන විදිට මගේ දැනු මානුව වටිනාකම කරු මත්තුමා ඩොල මලින දාහකට ආසන්න ව නවා එකේ මුල්ලේ වටිනාකම දැන් අදවිෙනට මුල්ලේ වටිනා මේක ජාතික විදුලි බල පද්ධතියට වාර්සිකව ඩොල්මිියන සීියත් එක සේ දහත්කසේ විස අතර වටනාගමක් තියෙන විදුලි ප්‍රමාණයක් ජනනය කරනවා. එතකොට මේ රජය සතු මේ රන් බිජුදාාන කිකිලිය සියයට හතලිස් එකක් හෝ පනස් එකක් ඇමරිකානු සමාගමකට විකිනීමේ කට යුත්තක් ක්‍රියාත්මක වෙන. මොකත්ට හේතු ඉදිරිග ඩොර් නැත. ඩොර් නැත කියලා ඩොල් හොයා ගන්න රන් බිජුදදාර කිලියව කු අර ුද වලි අපි දෙද්දී හම්බන්දර වරාය වගේ සුදු වලි ව්‍යාපෘති අපි ආයජනයක් විදිට එකසියට අසූ පහක් දෙද්ද පොලවේ පය ගාගන බොරොල්ලූ හපාගන පොල්ව පස් කාගන අඩ අ ගල් ගහල් අඩපු කට්ටිය දැම්මේ රන්විජුලාන කිලිය විකුණනති මකුත් ැත සද බද. ඇයි ඉහෙම කරන ගමන් ඇැන් ඩොලො නැතක රන්න යෙකුලන්නේ අනි පත්තෙන් ඩොර් ණය තව වැඩිරන සුදලල් ව්‍යාපෘතිය අරම්ම කරන්න කටයුතු කරන නොමක ව්‍යපතියක් ගැන කියන්න බතුමල දන්නවා. අපේ රජේ වින් ආරම්ග්‍රීමට සියලු කටයුතු කර දිීමම සහැල දුම්රු ව්‍යාපෘති කඩුලසිට කොළන් දක්වා ස්ටේෂන් දාහතක් සංඥාපද්ධති ඒවගේ දුම්්‍රිය කට්ටල ඇංජින්සාහ දුම්රිය මැදිරි සහ ඒ දුම්රිය ගාල් කරන ස්ථාන ඇතුළත්ව සියලු ව්‍යපෘතිය සදහා අන්දිගේ විමුත් ඇතුළත් ොල මිියන එක්දස් තුන්සේ හත්ත අතර ැගු මැතුවා. මේ ඩොලමින එක්දස් තුන්සේ හැත්ත අතරා අපට හම්වෙන්නේ ජපාන නයාධාරයටතේ සයට එකට වඩා අඩු පොලිියකට ඇර ඩොමිලන එක්ද සන්ේ හැත්ත අතර ගෙවන්නටන් ගන්න තවුරදු පහලෝකින් පස්සේ අපමත ජයක විාපතය තවුරදු පහලෝකින් පස ෙවන්නේ එකන දැන්තින දකු ොල අරබුදයට කිසිම ලපෑමක් වවෙන්න අපිට ගෙවන්නඩ තියෙන දෙදවි තිස් පහවෙනකොට තමයි පළම වාරකය ගිවන්ඩ වෙන්න. එතකොට එතන දං අවුරුදු අප විසිි පහ දෙදාස් හැටවැෙනට මෙනාය ගවන්න පුළන්. තර දෙදස් තිස් පහනකරත් ැරු ඇමැත්තුමන මේ ව්‍යාපෘති සක්‍රී ව්‍යාපෘතියක් වදිට ලා ලබන ආතන ව්‍යාපෘතියක් බට පත් වෙලා හමරයි. එතර ඒ ලබන ලාභයෙන් අපිට පුළුවන් මේ ඉතාම සුළු වාරිකය සුළු පොලියට ගෙවන්ඩ. තකොට ඒ ව්‍යාපතියේ නතර කරනවම ආ්ඩු.ඒ නතරර දැමකත කරඩන්නේ. දෙමට ගොඩ සිට. අපි කර නවකැලනි පාලම ලඟ අදිවේගේ මාර්ගගේ ආරම්භ කර යාලාගේ වගේ පොඩිපොඩි ඇද්දානවා අපේ ගලස මගේ න්දගෙන අන් ුස්සා කරන අපි ව්‍යාපතියේ දන රු ක් ්‍රා ොම ඇතුල හමදම ජනතාව දකිනවා කොටුව දක්වාව අධිවේගේ මාර්ගගේ. එතු ඒ එත්තන සිට දෙමකොට සිට කිලමිට දහනමයක් අතුරු ගිිය දක්වා. මේ කිලමට දනමට ඩොව මිියන එක්දා සයිස විසක් යනවා. යන්න කොහොමද සෑම වසරකම ඩොල මිනිියන එකසි අගේසි අට ගානපය මැතු අවුදු පහොක් ගවන්ටන ැ වැඩිටන්ගත්තු වෙලාව වන්න. ඉගැන මේ වෙලා තින ොලර අත්බුදේට තවත් ොමලියන එකසිටක් එකතු වන වාර්සිකව අපි ිවන්්ඩු. එතකොට දැන් මම කියපු. පෑලිකොට සිදට ොටුව දක්වා කිලමට පහහිත සුම්පහත්්‍ර යාත්මකනො මේක එක කිලමිට එක දලා දි ඩොල මිලියන විශි පහයි. ඒ හා සමානම ව්‍යපෘතියක්ත්තව මේ කිලිමිට දහ නමය. එහනම් ඒ විදින ගන්න කලා බලපුවා ව්‍යාපෘතියට වෙන්ඩෝන සැබෑ මුදල තමයි දො මලියන කිිමට දහනමය විසිි පහෙන් වැඩි කර බව ොලමන හාර්සිය හත්ත පහයි. එද අරුදු පහකට ගන්නේ කල බලබව මේ ඩොල හාර්සිය හැත්ත පහක් නං ව්‍යාපති ආසන්න වසයෙන්. ියයට විසිිතුුණක පොය එකතු කිරීම වෙලා තින ඇමලත් ඇඩි ඇඩි හෙීමක් කොමිස් මොන හරි සේරම එකතු සියයට විසිතුනවා. ඉති මොන්න බලන්ඩ අපේ ඩොලර් නැති වෙලා ඉන්න වෙලාවෙේ අපේ හාදයෝ ගහනගේ මේකද මේල ප්‍රමුකතාවේ සැහල දුම්රේ පද්තියක් හදවන එක පොදු ප්‍රහණය වෙන්නේ පොද ප්‍රහණය. බුතුමාල රජේසයකතු සාමාන්‍ය මිනිස්සුේ දුම්රේ නැගල මේ කොමනකර ඩ ිනි වගෙන. හිවියක් ඇතුව දෙක් පුදු ප්‍රවාහණය එක බොදු ප්‍රවාහණය අයිතිවෙන්නේ නෑ. එනිසා මේ රජයේ ව්‍යාපෘති දිහබලපවා මේ ව්‍යාපෘති තමන්ගේ තරම දැනගෙන කරනයත් නෙමෙයි රටට බරක්ගන්න ව්‍යාපෘති අපි දැක්කනේ දෙදස් පහෙහි නන් දෙදස් පහළෝ දක්වා කරපු අසාර්ථක ව්‍යාපෘති ප්‍රමාණය නිෙලුම් කුමුණේ පටන්ගත්තා අම්මන්තර වරාය මත්තල ගුවන්තුරපල සූරයා ්‍රීඩාංගන ම්මන්තර තිනාර සම්මන්තන ශාලාව ඇතුළු එකකී නොකී ගොඩිරැගි කන්දරාව මේ වගේ නයපරණ දැන් අපි නහවට එෙහා ගල්ල හිර ලායින්න දැ හෙට හොහද ගරන්න න ොල බිලියෙන්් එකක වාරිකයක් දෙදස් එකොහ ගත්තු එතකොට අපේ ඩො සංචිතය ඩො බිලියන දෙකට බහිනෝ අපි දො බිලන හ යිදස හයක්කක් දෙදස් විස්ස දුුණු සංචිතය ඉති ලබන මේ අුද්ධ අගෙනකට අපේ පිච්චේ නති බණඩාරක් ට පතන පචක් නති දොල් පිච්චක් නති බාන්ඩාරක් ට පත්වන ඒ අස්සේ තම මේ තවත් මේ සෙල්ලම කරන මදක තවත් දාලතිවා ොකක්ද නගරත් සීියත් දොබොහෙද නගර සීයක් හදන එකද මේ වෙලා ප්‍රමුකොතාව මේ අණ්ඩුව ප්‍රමුකොතා අආඳර කැති නොද ෑ ප්‍රමුකතා අඳුරගෙන නෑ රටතුළ වේශණයක්තින වසංගතයක්තියනවා. ඒ අස්සේ බොරු කාමනිික සටන් පාටයක් කියරල්ලා ගොවයා පාරිභෝගිකයා අසරණරලා තින මේ ගුල්ු තාමාම අපේ ඇමැතුමා හිතන්ඉන්න මේ මන්ත්‍රීදූර සියයට තුනෙන් දෙකක් තියෙන මහා ජනබලයක් තියෙනවාෙන. මහා ජනබලයක්තාව තියනෝගේ. බණ ජනබලයක් තිීනෝද කිය බලන්නට චන්දයක් තියෙන බලන්නු. දැන් ප්‍රශ්නයයක් නෑනමකු ලෝන දෙයක් කරන ඕනනි පලාස බව යවන්න තින තියෙන බලන්නට කියන ඕනකමය කොට්ටා හරි මනා පරි කිය ඕනෙක් හදලා තිර බලන්න. ල නමත නොක ජනවාරන ප්‍රාස මතිව සියල් ලක් විසිරෙන තියෙ බලන්න දැන් ඔන්න නවරික තියබලන්න. ඔය කියන තුනෙන් දෙක ජනමතය තියෙනොදකෙන එක නෑ මේ රගා බලන් වලාක්නති ප්‍රශ්නයක් තිෙන්න පට. එනිසා පහැදිලෝ මේ ආන්ඩුව කටයතුකර නාආරය දිහ බලපවාම අපට බොහෝම පැහැදිලි මේ ආඩුව කටයතු කරමින් ඉන්නේ මේ එදා ලබුණු ලක්ස හැට්නම ජනබලයෙන් උමතු වෙලාගනක පැහදිි. දැන් ඒවාගේ ගුරු සටන් දැ ගුරු සටන්. මේ අසාධාරනය කියලා දිගින්ිකටව කියන ගුරු සටන් ගුරුන්ගේ සටන් සවබාග දැක්මේ බොහොම පැහැදිලකවා සගුෘත සේවාන්ඩ ගරු දොල්පතුරින් ගන්නෝකිෙන. ඒවගේම දෙදදාස් විස්සයි විස්තේ පල් ජනමාරි පලෙනිද මේ සම්බන්ධ ජියල් පිරිස්මත්තුම කැබිනෙ පත්්‍රිකාක් ගෙනව. අවුරුදු එක හමර ැනතනත් කබිනෙට පත්්‍රිකාව අතර්යක් බට පත් කරට ජියල් පිරි සතමතුට අ්ඩු බැරිලා තියන. අවු කහමර ස ෘතය සමතික සාකච්චව ද ට ැරිලාති. ඒටි පකාට පසහ ලයි ද්‍යපන කරන්න නෑ මාර්ග අධ්‍යපනි කරන්න ඔවුන්ට බයිනොි එක සාධාරනකල මේ සාධරනයක සාධාර්න නෑ ගුරුරුට සාකච්චාවක් නොදුන්න ආ්ඩුව තමන් දුන්නු තමන් ක්‍රාත්මකරු කැබින පත්්‍රිකාව යතාර්යක් බට පත් කරන්න බැරුගේ ආ්ඩුව ගැන මගහිතන් අපට කතා කරන්න දෙයක් නෑ ඔවන්ගේ අසාර්ථක භාවය කැන්ට ඉට වඩා උදාහරණ නෑ ඒවගේ මංහිතන්නේ අපි දන්නවා මේ දවස් වල සමහර පුද්ගලෝ නැවත ජාතිවාදය ස්මතු කරන්න වශස කටයුතු කරින් ඉන්න. ජාතිවාදේ ස්මතු කරන්න. ත්‍රවිඩි ජනතාව ඒකගේ මුස්ලිම් ජතාව ගකල හමදැ මකුල්ලගේ වෙල මේක සා අපපි රජයෙන් කියනවා නීතිය ක්‍රියාත්ම කරන්න වැරදිරුව ඉ නීක ක්‍රියාත් කන් රා් බද දී ැත්තුම වැදි කරල දරගේ පොල වැරදිි කරලා දිර නීතිය ක්‍රියාත්ම කරන්න කඩිනමින් හැැයි ඒ හර හා ජාතිවාදය ජාතින් අත රසම ගිය පතුරුවන්න්නට කටු කරන්න එපා තමන්ගේ සාර්ථක භාවය වහගන්ඩ ජාතිවාදේ වාාචි කරන්න පාගනක ඉතාම ආදරෙන් ඉල්ල සින්න බෝම තුතිේ ප්‍ර එකතම පන ප්‍රශ්නයයිගේන ඉල්ල අපි දකින්න වන්නම පුත්නමයි මේගොල්ලන්ට ගහන්ඩ ලේසිම ක්‍රමේ තමා දැවන්ත ව්‍යාපති මාර්ග ව්‍යාපපුති කියන එක ඇති එනිසාතමක් මේ ගනන් හදලා නිවැරදි ොරතුර ඉදිරිපත් කරයි. අපි ගෙනාපු තාම සාධාර සාර්ථ ්‍යාපපුලය අවලන් කර වගෙන් ගහණඩ බැරිනිසාක් මොකද චිහිනුත්ක් ගැහුවට ජපන්නුත්කහන්නඩ ලේසින. ජයික එක්ක එක්ක වල් බෑන් එක එක් B එක හොර කකරන්න බෑ අඩුව පොලිය දෙෙන්නේ. ඒ මේ ගහිල්ල තමයි කරන්නේ ගහිල් ගැහිල්ල ප්‍රතිඵලතම ඇද අපිට අපේ බා්ඩාකාර ඉස්සලතින්. හ . ඒක තමයි අපි කියන්න. ආන්්ඩුව ගෝව ආරක්ෂා කරන්නන්න පාරිභෝගිකයා වාරක්ෂා කරන්න න ඒ එක තමයි ඇත්ත කතාව. ගොව වාරක්ෂා කරන්න ඇතිවීම මහරා මහපරිමාන වීමෝල් හිමියෝ අධධි කලාබ ලබන. පිදන්න ප්‍රාන වීමෝල් හිමියෝ පස්සේදන ආ්ඩුවත්තකකි නියෝජමත රජ්‍යමතිවරෙක් න්න පාලිමෙන්තු මන්තීවරක් ඩ සිස හත ි ද ර මත්‍ර ප ිස මැතු මත හි ිර හිතවත්කන්තියෙන්නේ. රූප සුන්දරයකුත් තින්න වී මෝල් එ ඒවගේ එක පැත්තෙන් වීහිමිය ව මෝල් හිමියාව සක්තිමත් අර කරන්න ගමන් අර පැත්තෙන් ගොවිියාව සූර කනවා අනි පැත්තෙන් පාරිපෝගික සූරකන කනවා මේකට වැඩ පිලි ලක්නෑආ්ඩුවට ම හැම ැම කියැන්නේ එකයි අපේ වැඩ පිල්ලක් තිබුණු. අප සක්ති සහල්‍යාරය අප හරිසිල්ල ත්ම ක්‍රාම්ම කර කුඩා හමධ්‍යම පාර්මාණන් ව ෝල් හිමියන් දෙසි ය යුතු කරලා. පරලටහය දුන්න ිපන්ත මැකු් එකට දැකේ දවස්සල පහර දෙන්නතුව සල්ලි දෙනොකලා අපිට නොයෙක් අවලාද රැගවා. හැබැයි ඒ ඒ මුදලා අරගෙන ගොවියා තමන්ගේ පෝරවශ්‍යතාවය කළමුනා කරය කරගත්තා. වන වඩා ගුණාත්මක පොහරටික මිලදීගත්තා ම මකට්ටගේ පෝරති පුලුයටට පිල්ලක් නි සම අපි වැඩ පිල්ලක් ්‍රියාත්ම කර පාන්ඩු අපි මේ විදාාරන සයිතක කියන්නේ. අසු දෙකට අපි මේ නාඩු වවැලඳොට ධත්ති මහ පාරිමාන වහිමියට ින්දත වනා. සමන්ගේ මිල පල් හැටගෙන් අපි හෙම විකල්පියයක්ධීර්තම ව මෝල් හිමියෝ දනගැස්ේ. මේ ආණ්ඩු ඉදිරිියද මේආන්ඩ වීවෝල් හිමියෝ ඉදිරි දනගලනින්. නාරාහම පිටිකිල්ල හල් කිරවා ජනාධිපත්තුමා. ක්‍රියාත්මක වුණාද. ඩේට බේස්සකත් තරෝගේලා අ හමුදාම හත් එෙක් කිවා. වැඩ පිලිල්ලක් නැතුව මේ කටුතු පාලෙ කරන්න බැනිසම් මේ වෙලාවෙත් අපිට පේනවා. ගොව අවසුරක් කනගමං පරිභෝගකයවගබලල්ලිපදාන වැට පිල්ලත්ත පක්‍රියාත්මගෙන්නේ නීතිය ක්‍රියාත්ම කරන න මේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඔඩිට් දෙපාර්තමයන්තුවත්තියෙනවා. හජ යනෙකුත් ආතන ති න ශ්‍ර ලංකා පොලිසිය තියනවා පාරිබෝගක සේවා ධිකාරිය තියෙනවා. මෙහෙම මේ මහදවල් මංකොල්ල කන්න මහාපර මර්මාණ වහිමි මෝල් හිමියන්ට අවස්ථාව න පම්බයෝගගේ බලග නාණඩුවක්ම නටද ද ඒ පදවසරට සිතරන මහතයි පම්බයැග කලකි. ඒඩ හට ආඩෝ මේ වෙලද. ආන්ඩෝොම්බ වෙල එකතම ඇත්ත යාති අමතපු ඇය ගොඩාක් අනුන්ගේ ල දරුවන්ට මේ උප්පැන්න දුන්න. මේ කොළඹට ඇතුලන මිනිස්සු දස් දාහත නන් දැක්කමේ ව්‍යාපෘතිේ ක්‍රියාමක්ක වෙනවා. මේ ්‍යපර ප ාම ආඩ ගත්වම ඇතර බෝඩ්ක කැලෙව හිමීන් සරේ අලුත්තෙ බෝඩ්ඩ එක හව නම්දන්නනව. හිම හිම මි මේක කියන්න පුළුව ඔය කොළොබට පත්ත පලාතරපිනැති මිනිස්සු පි රටේ ජනතාව දන්නවා අපි සුලම් බලාාරක් හැතුව මෙගවට් සියක මන්නාරම ඒක උපැන්න දුන්. අපි ටර්කර්මාන් සාලාකව දුව ොලමිලි තුදයපනාක කොරන ඒකට උපපන්න තුන්න. පාර්ලිමේන්තුේ ැල්ල සෙල්ලන්ල් පෙන්න්නලවා උසුලුවිසුරුවට ලක්කරාපිව දයවගේ තව කාගේ දරුවන්ට උපපන්න දීල දනව දන්නේනේ. මගේ කරන්න උපන දෙ නෑමැතු ම මෙචරම් වැඩ කත රම් ප්‍රචාරක ලබතුමා රකිල් උස්ස දීල වැට කර එකක උපන ද ද ට ම වැ මන ති මෝ ෙවලදන කහොමද අර අර ඩො බිලියන හතයි දසම් හයක් වෙච්චි අපේ ඩොර් සංචිතය ඒ ගවනවොත් දෙක්ම තුනේ ඉදන් එක දක්වාඩු වෙලා තියනවා. තව දෙයි තියන්නේ මේ අවරුද්ධය අගවෙනකොට කුඩාකුඩා ප්‍රමාණයන් තින ොල ිියන් එකඇදසම හයක් ගවන්නේ තතුරට මිියන හරසිය ඉතුරවෙන්න. පිච්චයට බහිනවා ඒ කියන්නේ ඒගකු රගේ තමයි තල්ගලට සල් ඇැවිල්ල ඉන්න ඒක දොලනෑ. ගෑස් ස්්‍රික දිශලිකට මිල වෙනස් කරන්න ගැසට් එක ගහන්න. ගැස් මේ වනේ. පත්තරන ටෙඩ දැන් ටෙන්ඩ ඔපන් කර කවවා තබට තෙල් සප්ලයි කරන්න ඉදිරි පත්්ටන්න ඒක රගිය තමයි යෝකගේ රගියය තමයි ගල්ලගේ දොඩ පිලියට තුනයි කියයෙන්නේ තුන දෙකවුුණ නැ තුන දෙකවුණා තුළ දෙකවුණා දැන් කිබ්බත් අඩුුණ තුනේ නුත්ක කඩුුණ දැන් දෙකයි මාස දෙකට ඇති ඔන්නන් අපට ඒ දෙකත් ජල නොට ඒ පෝතිය කයවා බෙන්න ර සංක ග තු ම ස සල එක තමයි අපිට ප්‍රශ්නය පමුකතාවේ හඳුනාගත්තු නැති ආණ්ඩුවක් පළ විපාක තමයි අප විදි එක එමක්කු දස් පහිනන්න දස් පහලු දක්වා රට හදපු රටතු හදපු රජ පක්ෂාන්ඩුවේ ව්‍යපති පෙළගස්සල ැලුවොත් ය ්‍යාපතු දෙලින් සියයට හැටක් හැත්තෑම් රට ඩක් වේ බරක් වෙච්ච කොමස් හපු. අතික නය ගත්තු පොලිය ගෙවන ව්‍යාපෘති. ඉ ඒ වැඩේම තමා දැන් ආය කරන්නේ ඒ වැඩේම තම ආය කරන්නෙමේ ටඩා මුදල්ලච්චි ාල අ තියෙන මේ සංචිතවන වටිනාකමත් බැහලතින් ට එගොල්ලර ට කිලෝමිට ලක්ෂේක ්‍යාපෘතියක්ක නොබතු දැක්කදතමමාර බෝඩ් ගුණපාල මහතාගේ ගෙදර සිර සිරිපාල මහතා දක්වාව ගෙදර දක්වාව මාර් කාපට කිරීම ගුණ පා මහත යාගේ ෙරි පල මහතයාගේ අත න්න කාපට පක්ො ඒ ක් ල ල්ල එමනත් න් ි හ මනත් තන් හ. ඒගේ ැනට සුදුසවියට මුදල් කළමනා කරන කරන්න. යපති කරන්න පුළුව ති ගුණාල හත්තයගේ සිපාල හත්තයගේ අත පට කල ගුණ පාල මහත්තයගේ සිරිපලම හත්දගේ ැ ටිල ලක්ස පහකයක්දක්වා. ඇති ආ්ඩුවේ කාර්තය කලමනා කරනයගන තව කෝර කතාද. ඇ ඔපමල පලාග හිට පක්ෂේ ආන්ඩුවෙන් ගැනවයි යදවිලාරම පත්චවටනවගේ ඉනලා මෙි එකතු වේ කියරරන්න. නමුත් හෙමනේනඒ සාර් කච්චා කරලා සාකච්ාසාහර්තකයි කියලක න ැ. ඒග මේමයි දොස්තර මහත්තයා දත් හෙලවුනු පලියට දදගලවන්නේ. ඒකට කාලය දීපය සෞඛ්‍ය සේරම බල නේදපයමත්තුවවා ඒක හරි වෙලාට නොම දත ගලවන්න නිසා දත හෙවනු පලියට ද ගලවන්න අපි දත හෙලවුණු පලියට දත ගැලවෙන්ඩිල පාර්ථත කරන්නන්නේ. වෙලාවට දත්තික ගලවෝල හොඳ සක්තිමත් දකුටමක් මේ දැමත්තුව. . හතරයක්ක් කු වෙල පනු ගලදී හතුමාගේ ලකම්යාන කියන්නන්න අප ආන්්ඩුව චක්තිමත් අපේ ආ්ඩුව සම්කර සිචන ඒ අ ඇ පුුතුමාලා ඔය කටින් කියන දේන මේ පොඩක් හදවතර කරන දයව ලන්නුකය මේ දෑ සිරි දේශය කර මැත්තුමාගේ ්‍රීලංකා නිදස් පක්සේ. බ සාරය මත්ම අන්ුව පමත්තව සුසිි ප්‍රේම් ජාතමහත්ත ෝ සනනිරවත්තම හත්මයක එකකී නොකී පතරඩි පේලියේ ඉන්න පරන අපේ මන්තරිතුමාලගේ හදවතට කනතිය හැවුත් කුණුහරපතමයි හැවින්නේ ආණඩුගේ ඒකතම ඒ කියන්නේ පොඩි ඒ කටය චූටි වච තරයි ලොකව වචන ඉන්න මෙතනින් එකට කනතිය බලන්න අපටන හන කට . Vou estudar.